අයි බන්දරුවනේ සිර දිනාටම සුබ සන්ධ්‍යාවක් මම හිතන හැම ප්‍රදේශයකටම වැහි බර කාල ගුණයක් ඇති කියලා හිතනවා රයිට් අපේ ප්‍රදේශවල නම් ටිකක් තදින් වහිනවා මම හිතන ප්‍රශ්නයක් නැතුව ඇති මාව ඇහෙනවා ඇති සිග්නල් වල ප්‍රශ්නයක් මට නම් පෙන්වන්නේ නැහැ මේ පැත්තෙන් හරි බලමු මන් ටිකක් කළ බැලුවේ දරුව සම්බන්ධ වෙනවද කියන එක ඒක පැති වලට විදුලි බල විසන්ධි වීම නේද? එහෙම ගැටලු තියෙන හින්දා පොඩි සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා කියලා දරුවෝ සම්කීප දෙනෙක් සඳහන් කරලා තියෙනවා. කවන්නේ අපි අද යොදාගත්ත පන්තිය මේ විදිහට කරනවා හැමදාම. හරි. එතකොට සෑම සතිය දවසකම අපේ කොමස් අකඩමිය කරහා සඳුදා සවස 7ට 2022 ගිණුම්කරණය සඳහා ප්‍රශ්න පත්‍ර පන්තිය අපි පවත්වන්න කටයුතු කරලා තියෙනවා. ඒවා ඒ වගේම පුතේ ඔකටි ගෲප් එකට මම දාලා තියෙනවා. අපි ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තියක් පුනරීක්ෂණය සමග ප්‍රශ්න පත්‍ර පන්තියක් සංවිධානය කරලා තියෙනවා. ඒකේ බිස්නස් ස්ටඩි එක නැත්නම් BS එක ව්‍යාපාර අධ්‍යයනයක බදාදා. සෑම බදාදාවකම සතිය දවසක සෑම බදාදාවකම සවස 7ට පැවැත්වෙනවා. ඒ වගේම ආර්ථික විද්‍යා පන්තිය රයිට් ආර්ථික විද්‍යා පන්තිය සෑම ඉරිද දවසකම සම්බන්ධ වෙනවා. right. ඒ ටික දැනුවත් කිරීම සඳහා කරේ මොකද නැත්නම් පන්ති කරගෙන යනකොට ඒක අමතක වෙන්න පුළුවන්. ඒ වගේම ඔකට අවශ්‍ය ජෙනරල් ඉංග්‍රීසි එක අපි සෑම බ්‍රහස්පතින්දාකම සවස 7ට පවත්වන්න කටයුතු කරලා තියෙනවා. ඒකටත් ඔකටියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔකටගේ යාළුවන්ට ඊට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද දරුවෝ? right. මම එහෙනම් අද ඔකටියට වයඹ පළාතේ වාර විභාගෙ පේපර් එකක් දාලා තිබ්බා පළවෙනි පරීක්ෂණය. හරි. මොකද අපි ඉස්සරෝම එකපාර ලොකු ගණන් හදන්න අපි උත්සාහ කරන්නේ නැහැ. දරුවන්ට අවශ්‍ය වටපිටාව අපි හදලා දෙන්න ඕනේ. දරුවන්ගේ දැනුම් මට්ටම අපි තේරුම් ගන්න ඕනේ. ඒ අනුව තමයි අපි දිගින් දිගටම වැඩි අවධානමක් තියෙන වැඩි අමාරු පේපර්ස් වලට අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවසාන වාර විභාග ප්‍රවේශ පත්‍ර ඊට පස්සේ පසුගිය A-level විභාග ප්‍රශ්න පත්‍ර දක්වාම අපි මේ සාකච්ඡා කිරීම දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හරිද? right. එහෙනම් අපි අද පළවෙනි වාරේ පරීක්ෂණයකින් පටන් ගත්ත පන්තිය right අපි බලමු කොහොමද right. හරි. එහෙනම් ගන්න පුතේ පේපර් එක මම කිව්වා පුළුවන් දරුවන්ට පේපර් එක හදාගෙන එන්න කියලා. හරි බලමු මට chat box එකෙන් එවන්න බලන්න ගාන හදාගෙන ආපු දරුවෝ නේද? පොඩි පණිවිඩයක් මට දෙන්න ගාන හදාගෙන ආපු දරුවෝ කොහොමද කියලා. රයිට් ගාන හදාගෙන ආපු දරුවෝ කොහොමද මට කියන්න පොඩ්ඩක්. ගාන හදාගෙන ඇවිල්ලා ඉන්න දරු හොඳයි දරුවෙක් එවලා තිබ්බ ප්‍රශ්නයක් මම ඒක ගෲප් එකකට දැම්මා ඒකට මේ වෙනකොට ගෲප් එකට උත්තර ලැබෙමින් පවතිනවා හරි අපි මේ විදිහට කටයුතු කරනවා කියන්නේ අපේ දරුවම අපේ ගෲප් එකට දාලා තිබ්බා ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා දෙනවා මේක කොහොමද හදන්නේ කියලා මම ඒක දැම්මා ගෲප් එකට හරි ඒකට පිළිතුරු ලැබෙනවා රයිට් හොඳයි ඒක සන්තෝෂයි අපට එහෙම ළමයි පිළිතුරු මේ ලබා දෙන එක රයිට් අපි බලමු එහෙනම් මේ පේපර් එකේ සමාගම් ගාන ඉඳලම තියෙනවා මොකද 13 වසරේ පළවෙනි වාර පරීක්ෂණයක් ඉඳලා මේකේ සමාගම් ගාන ගොඩක් බරපතල නෑ බොහොම සරල මට්ටමේ සමාගම් ගානක් මට දරුවෙක් දවල් මැසේජ් එකක් කරලා තිබ්බා සමාන ගාන හැදුවා සමාගම් ගාන හැබැයි බැලන්ස් උනේ නෑ කියන එක මං හිතන්නේ ඒ දරුවා වන්දි ඇති රයිට් අපි බලමු කොහොමද මේක හදාගෙන යන්නේ කියලා හරිද? right. එතකොට මගේ බෝඩ් එකේ මට සම්පූර්ණ ගාන එකවර හදන්න ප්‍රමාණවත් නැහැ. ඔකට මං හිතනවා ගාන රූල් කරගන්න ඇති කියලා. නේද? රූල් කරගන්න එක ඔකට කරගන්න පුළුවන් නේ. ආකෘතිය නේද? මම ගැලපෙලි ටික හදානවා. එතකොට ඔකට ඊට අදාළව ආකෘතිය සකස් කරන්න ඕනේ. right. මට කියන්න සමාගම් ගාන සම්බන්ධයෙන් ආකෘතිය සම්බන්ධයෙන් ඔකට ගැටලු තියෙන දරුවෝ ඉන්නවද? සමාගම් ගානේ ආකෘතිය සම්බන්ධයෙන් ගැටලු තියෙන දරුවෝ සමාගම් ගානේ ආකෘති සම්බන්ධයෙන් ගැටලු තියෙන දරුවෝ
මං හිතන්නේ නැතුව ඇති නේද සමාගම් මේ වෙනකොට 13 මාසෙ දරුවන්ට කෙරිලා දෙනවා ගැටලුව තියෙන්නේ ජලපිරිත් එක්ක මේ සමාගම් ගන්න ඉදිරියට කොහොමද හදාගෙන යන්නේ කියන කාරණා හරිද අපි මේ පන්ති මාලාවේදී පුතේ බලාපොරොත්තු වෙනවා සෑම මාසකම ප්‍රශ්න පත්‍රයක් එක දවසකට පේපර් එකක් සාකච්ඡා කරන්න ඒ වගේම ළමයින්ට ගැටලු තියෙන පාඩම් කොටස් ළමයින්ට ගැටලු තියෙන පාඩම් කොටස් ඒ මාසේ එක දවසක් අපි පන්ති පවත්වන දවස් හතරෙන් එක දවසක් යොදා ගන්න ඕකටට තියෙන ගැටලු සාකච්ඡා කරන්න එතකොට ඕකටට තියෙන ගැටලු ටික මට යොමු කරන්න කියලා මම කියනවා ඊට පස්සේ ඒ ගැටලු ටික අපි එදා පන්තිදී සාකච්ඡා කරමු හරිද ඒක එතකොට මේක අපට රිවිෂන් එකකුත් වෙනවා ඉබේම මොකද දරුවන්ට සමහර ගැළපෙයි දැන් අද එවලා තිබ්බ හවුල් ව්‍යාපාර ගානක MCQ ගානක තිබ්බ ප්‍රශ්නයක් හරි ඒක එතකොට අපි ඒකට දැන් අපේ WhatsApp group එකට දරුවෙක් උත්තරයක් හදලා දාලා තියෙනවා හරි ඉතින් ඒ වගේ යව තමන්ට යම් ගැටලුවක් තියෙන ගුණ මේ මම හදන උත්තරේ හරිද වැරදිද කියන එතකොට ඒක අපට සම්බන්ධ වුණොත් අප මෙතෙන්දී අපි ඒක සාකච්ඡා කරලා තියෙන ගැටලු निराකරණය කරගන්නත් අපි මේ පන්තියේ අවස්ථාවක් කරගන්න. හරි. මේක තියෙනවා සීමිත බානුක සමාගමේ 2019 3/31 දිනට පිළිගන කරන ශේෂ පිරික්සම පහත පරිදි වේ. හරි. ශේෂ පිරික්සම තියෙනවා දේපල පිරියත උපකරණ සමුච්ඡිත ඡය විකුණුම් විකුණුම් පිරිවැය පරිපාලන වියදම් බෙදා හැරීමේ පිරිවැය ගෙවු ණය පොලි වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ මුදල් භාණ්ඩාගාර බිල්පත් මාස 3ක හරි භාණ්ඩාගාර බිල්පත් මාස 3ක එතනින් ගියාට පස්සේ හානිකරන අලාභ සඳහා වෙන් කිරීම 4/1 දිනට හානිකරන අලාභ සඳහා වෙන් කිරීම 4/1 දිනට ඊට පස්සේ පොදු සංචිතය 4/1 දිනට ආදායම් බදු ප්‍රතිපාදනය වර්ෂය තුල ගෙවූ ආදායම් බද්ද මේ ගොඩක් දරුවන්න මේ ආදායම් බදු සම්බන්ධයෙන් ගැටලු වෙනවා ආදායම් බදු එක කොහොමද ගලපගන්නේ සමාගම් ගානේ හොඳම ටික හදලා ඒක හදා ගන්න බැරි වෙනවා අපි ඒ සියල්ලක් උපුතේ ඕකට්ටේ තියෙන ගැටලු වලට විසඳුම් තමයි අපි මේ පන්තියෙන් හොයන්නේ හරි මොකද මේ පන්තියට සම්බන්ධ වෙන්නේ විභාගයේ ගොඩ දා ගන්න අවශ්‍ය දරුවෝ නේද ඒතර ඒ දරුවන්ට තියෙන ගැටලු අපි निराකරණය කරලා දෙන්න තමයි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අපි මාගේ සබ්ජෙක්ට් එකත් ඉකෝන් විෂයත් BS විෂයත් හැම දෙයකදීම ඒක තමයි අපි විශේෂයෙන්ම උත්සාහ කරන්නේ මේ පන්ති මාලාව තුලදී හරිද පුතේ රයිට් බලන්න ආදම් බදිකත් අපි බලමු මේක සාකච්ඡා කරගෙන යන ඉදිරියට ඊට පස්සේ 3/31කට තොගේ ඒ කියන්නේ අවසාන තොගේ දීලා තියෙනවා ඊට පස්සේ 2018 4/1 දිනට රඳවාගත් ඉපයුම් දීලා තියෙනවා ප්‍රකාශිත ප්‍රාර්ථනා දීලා තියෙනවා වෙනත් ආදායම් දීලා තියෙනවා 3/10 ස්ථාවර තැන්පතු 3/15 බැංකු ණය හරි ඒ ටික දීලා තියෙනවා අපි ගමු ගැලපිලි ටික රයිට් ගැලපිලි ටික කියවලා අපි කක් ගාලා හදාගෙන ඉමු රයිට් තියෙනවා අතිරේක දොරටු ඒතර මම මෙතෙන්දී ඔකටිට ගානට ප්‍රවේශන විදිය ගාන කොහොමද අපි මැනේජ් කරගන්නේ ඒ ඔක්කොම කියලා දෙනවා. ඔකට පුතේ සමාගම් ගාන ලැබුණාට පස්සේ එක සැරයක් සම්පූර්ණ ගාන කියවන්න ඕනේ හොඳට. මේ මම කියවනවා වගේ සම්පූර්ණයෙන් ගාන හොඳට හිතර දැනෙන්න කියවන්න ඕනේ. හරිද? අතරේක තොරතුරු 2019 3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමන පහත දෑ පහත සඳහා ගැලපීම් කළ යුතුය ඇත. පරිපාලන වියදම් තුල මුදලින් ගෙවූ අධ්‍යක්ෂ ගාස්තු 450ක් විකරණ ගාස්තු 200ක් ඇතුළත් වේ. 3/31 දිනට 50ක විකරණ ගාස්තු ගෙවිය යුතුය ඇත. 3/31 දිනට තොගයේ ශුද්ධ උපලබ්ධතාවය 3400කි. හරි ඔය විදිහට තියෙන ඊට පස්සේ වික්‍රම සඳහා රුපියල් 600ක වගකීම් සහතික ප්‍රතිපාදනයක් කළ යුතුය. රයිට්? ඊට 2019 5යි 30 දින සමාගමේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 3/31 දිනට පැවති රුපියල් 50ක නැත්නම් 50000ක ශේෂයක් සහිත ණයගැතියකු බුන්වත් වී ඇති බව 4/30 දින අධිකරණයේ විසින් දැනුම් දී ඇති අතර එය වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ ලෙස හඳුනාගෙන ඇත. 3/31 දිනට හානි කරන අලාභ සඳහා 300ක් ඉඩ හැරිය යුතුය. දේපල පිරියද උපකරණ අපට දීලා තියෙනවා. පිරිවැය බ්‍රේක් ඩවුන් එකේකේ හරි ශේෂ පිරික්සමේ තිබ්බේ මුළු වගයක්. ඒකේ බ්‍රේක් ඩවුන් එක දීලා තියෙනවා. ඊට පස්සේ ෂය වෙන් කිරීම ටික සමුච්චිත ෂය ප්‍රමාණය දීලා තියෙනවා. හරිද පුතේ? 2019 3/31 දිනට ඉඩම් ප්‍රථම වරට වෘත්තීය තක්සේරුවරයෙකු විසින් 25000කට ප්‍රත්‍යාකරණය කරලා තිනවා ගිණුම් ගත කරලා නැහැ. මේ වෙනකන් ඒක ගිණුම් ගත කරලා නැහැ. ඊට පස්සේ දෙනවා ස්ථාවර දැම්පතු ආරම්භ කරපු දිනේ දීලා තිනවා ඊට පොලිය ලැබිය යුතුව කියලා කියනවා අතුරු ලාභාංශයක් ගැන කියනවා ඊට පස්සේ අධ්‍යක්ෂවරයෙකු විසින් ලාභාංශය ප්‍රකාශ කරා කියලා කියනවා පොදු සංචිතන මාරු කිරීමක් ගැන කියනවා පසුගිය වර්ෂයේ ගෙවූ ආදායම් බද්ද ගැන කියනවා ඊට පස්සේ වර්ෂයට අදාළ ආදායම් බදු ඇස්තමේන්තු ගැන කියනවා හයි ඔන්න ඔය තොරතුරු ටික දීලා අපට කියනවා පුතේ අවශ්‍ය වන්නේ LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම
ප්‍රමිතියට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත බානුක පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන සටහන්ද ඇතුළුව හරි සටහන්ද ඇතුළුව සකස් කරන්න කියනවා. එතකොට අපට ඕන වෙනවා ලාභ අලාභ සහ විස්තීරණ ආදායම් ප්‍රකාශනය වාර්ෂික හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශන හරි ඔකට රූල් කරගන්න පුතේ නා රූල් කරගන්න නැති දරුවෝ හරි රූල් කරගන්න නැති දරුවෝ ටග්ගල් රූල් කරගන්න ලාභ අලාභ හෝ විස්තීරණ ආදායම් ප්‍රකාශනය. එතකොට මේක පුතේ ස්ටෑන්ඩඩ් එකේ දීලා තියෙන ආකෘතිය හරිද ස්ටෑන්ඩඩ් එකේ දීලා තියෙන ආකෘතිය මම මෙතන ඒක ඔකට රූල් කරගන්නකම් අවශ්‍ය නම් මම මේ ආකෘතිය පොඩ්ඩක් ඔකට ඩිස්ප්ලේ කරන්න හරි මම හිතනවා මේක නොදන්න දරුවෝ නැතුව ඇති කියලා හරි එහෙම දරුවෝ හිටියත් කමක් නැහැ මට පර්සනල් අර මැසේජ් එකක් දාන්න සර් මට ඒක පොඩ්ඩක් ආකෘතිය අමාරුයි කිව්වත් අපි ඒ දරුවන්ට ඒක කියලා දෙනවා හරි මොකද අපි දන්නේ නැති දෙයක් දන්නේ නැහැ කියන්නේ මේවා වෙන්න ඕනේ නැහැ නේද ඒත් අපි දෙයක් දන්නේ නැහැ කියලා කිව්වොත් තමයි ගුරුවරයෙක්ගෙන් ඒක අපට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ හරි එහෙම නැතුව අපි දන්නවා වගේ හිටියොත් එම අපිට ඒක ඉගෙන ගන්න වෙන්නේ නැහැ තේරුණාද රයිට් ඒ හින්දා දෙයක් දන්නේ නැත්නම් ඒක දන්නේ නැහැ කියන දේ ප්‍රකාශ කරන්න ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න එතකොට ගුරුවරයට හරි කමන්නේ පෞද්ගලිකව කියන්නේ හරි ඔකට පුතේ මුලින්ම මේකේ මාතෘකාව ලියන්න ඕනේ මොකද්ද සීමා සහිත බානුක පොදු සමාගම රයිට් සීමා සහිත බානුක පොදු සමාගම කියන මාතෘකාව ලියලා වර්ෂය වර්ෂය සඳහන් කරන්න ඕනේ හරි වර්ෂය සඳහන් කරන්න ඕනේ කුමන වර්ෂය සඳහාද කුමන මූල්‍ය ප්‍රකාශන වර්ෂය සඳහාද අපි මේවා පිළියෙල කරන්නේ කියන තත්ත්වය අපට ඉදිරිපත් කරන්න ඕනේ හරිද රයිට් ඊට පස්සේ මොකද්ද ප්‍රකාශනය කියන දේ ඉදිරිපත් කරන්න ඕන ඕකට පුතේ විභාගෙදි ලකුණු දෙනවා මාකට් ස්කීම් එකේ ඒකට වෙනම ලකුණු ප්‍රකාශ කරලා තියෙනවා රයිට් ඔයාලට මම පෙන්නන්නම් අපි තියරි ක්ලාස් වල කතා කරපු නිබන්ධනය රයිට් සමාගම් ගිරුම් කරන්නේ සම්බන්ධයෙන් අපි කතා කරන නිබන්ධනේ මේක තමා හරි එතකොට මේකෙදී අපි විස්තර අපි දීලා තියෙනවා ළමයින්ට සමාගම් ගිරුම් කරන්නේ ප්‍රමිතියට අදාළ විස්තර ටික දීලා තියෙනවා ඒකේ නිර්වචන ටික විෂයපතය ඒ ඔක්කොම දීලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේ වැදගත් පුතේ ඔකට්ටියට අයිඩියා එකක් ගන්නවා නම් හරි ඔකට්ටේ ගන්න රූල් කරගන්නකම් මම මේ කියන්නේ මෙන්න මේක මේ තියෙන අපේ සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමක් පුතේ එතකොට ඒකට අපට LKS 8 මොකද්ද ගිරුම් කරන ප්‍රතිපත්ති අස්තමේන්තු වෙනස් වීම සහ වැරදි ප්‍රමිත ටික දේපල පිරියත උපකරණ ප්‍රමිතය කල්බදු ප්‍රතිපාදන අසම්භාව්‍යතා වාර්තා කරන දිනට පසු සිදුවීම මේකෙත් තියෙනවා අපට නේද ඊට පස්සේ අපට මුදල් ප්‍රවාහ කියන එක ඒක වෙනම පාඩමක් රයිට් ඒවා අපිට මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න ගියාම අවශ්‍ය වෙනවා තේරෙනවද ඔන්න මේ ප්‍රමිති ටික සියල්ලක්ම දැනුම අපට ඕනේ ළමයිට සමාගම් ගන්න මහලුකු දෙයක් නෙවෙයි පුතේ ළමයිට සමාගම් ගන්න අමාරු වෙන්නේ ප්‍රමිති ටික බැරි හින්දා දැන් මට දවල් දරුවෙක් මැසේජ් එකක් දාලා තිබ්බා සමාගම් ගන්න තුල තියෙන දේපල පිරියත උපකරණ ගැළපීලා ටිකක් අමාරුයි කරගෙන යන්න හරි එහෙම නැත්නම් දේපල පිරියත උපකරණ ප්‍රමිතියෙන් එන ගාන හදාගන්න අමාරුයි ඒ මොකද්ද අමාරුට හේතුව පුතේ ප්‍රමිතිය හරියට ඔකට්ටිය අවබෝධ කරගෙන නැහැ මේ තියෙන පුතේ විස්තරණ ආදායම් ප්‍රකාශනේ මේ සමාගමේ නම ලියන්න ඕනේ පළවෙනි තීරුවේ ඊට පස්සේ මොන දිනෙන් අවසන් වර්ෂය සඳහාද කියලා තියෙන්න ඕනේ ඊට පස්සේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තරණ ආදායම් ප්‍රකාශනය කියලා තියෙන්න ඕනේ එතකොට මේ ආකෘතිය පුතේ ඔකට්ටිය 100%ක්ම හොඳට මතක තියාගන්න ඕනේ රුපියල් 1000 වලින් හදනවා නම් එහෙම දාන්න ඕනේ සටහන් වලට තීරුවක් තියාගන්න ඕනේ වටිනාකම් තීරුව දෙකක් තියෙනවා විකුණුම් විකුණුම් පිරිවැය දලලාභය වැදහැරීමේ වියදම් පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය වියදම් බදු පෙර ලාභය වර්ෂයේ ආදායම් පද්ද කාල පරිච්ඡේදය සඳහා ලාභ ලාභ වෙනත් විස්තරණ ආදායම් මොනවද කියලා තියෙන්න ඕනේ ඊට පස්සේ මුළු විස්තරණ ආදායය ඔන්න ඔක තමයි අපේ අදන ආදායම් ප්‍රකාශනය පැහැදිලිද රයිට් ඊට අමතරව ඔකට්ටියට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය ඉල්ලලා දෙනවා මේ තියෙන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ ආකෘතිය කෙනෙකුට ඕන නම් ඕකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න හරි කෙනෙකුට ඕන නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න හරි එතන ඒකේ තියෙනවා අපේ ළඟ තියෙන හිමිකම් වලට අදාළ සාමාන්‍ය කොටස් ප්‍රත්‍යාකරණ සංචිත පොදු සංචිත රඳවාගත් ඉපයීම් එකතුව නේද ඊට පස්සේ ඒ වගේ වෙනස් වීම් අපි මේ පැත්තෙන් ලියලා දෙනවා විස්තර తీරුවේ ඉදිරියට ගෙන ආපු ශේෂ හරි මේ ටික මම ඉක්මනට කියන්නේ අපි ගානට යන්න ඕනේ ඉඳලා නැතුව අද සමාගම් පාඩම සම්පූර්ණයෙන්මම කරන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙම අපිට කරන්න බෑ අපිට පේපර් එක තියෙනවා සාකච්ඡා කරන්න. හරි මේ තියන්නේ එන ඔකට්ටි හදා ගන්න ඕනේ ස්කන්ධේ වෙනස් වීමේ ප්‍රකාශනය. හරි
අපි දැන් මේ පේපර් එක සාකච්ඡා කරාට පස්සේ ළමයින්ට ගැටළු තියෙන පාඩම් තියෙනවනේ. ඒව අපි අර ඉදිරි දිනකදී මාසයේ ඉදිරි එක දිනකදී දාලා සාකච්ඡා කරනවා. සමාගම් ගාන පිළිබඳ ගැටළු තියෙනවනම් අපි ඒක සාකච්ඡා කරනවා. දේපල පිරිත් උපකරණ සම්බන්ධයෙන් ගැටළු තියෙනවනම් අපි ඒව සාකච්ඡා කරනවා. හැබැයි පුතේ ඔකට ගැටළු හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපට එවන්න ඕනේ. නේද? අපට එවුවොත් තමයි අපි දන්නේ මෙහෙම ගැටලුවක් දරුවන්ට තියෙනවා කියලා. හරි? ඒ හින්දා ඔකට අපට මේ ගැටළු මගේ group එකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ personal number එකට එවුවත් ප්‍රශ්නයක් නැහැ. හරි? දැන් එහෙම යොපුව අපි සැලකිලිට අරගෙන මේ පන්ති ඉදිරියට කරගෙන යනවා. right. මේ තියෙන පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඒකෙත් සමාගමේ නම ඒක දිනට කවදටද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ජංගම නෝනවත්කම් සටහන් වටිනාකම් වටිනාකම් රුපියල් 10000 වලින් දේපල පිරිත් උපකරණ සටහන් අංක 4 භාවිත අයිතිය පිළිබඳ වත්කම් මේකෙන්නේ කොහෙන්ද පුතේ කල්බදු වලින් නේද කල්බදු ගාණක් තිබ්බොත් මෙන්න මේ භාවිත අයිතිය සහිත වත්කම් කියන එක අපි වෙනම සටහනකින් සහිතව පෙන්වන්න ඕනේ ඊට පස්සේ ජංගම වත්කම් ටික හරි හිමිකම් සහ වගකීම් යටතේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සංචිත ටික අපට එනවා එතනින් ගියාට පස්සේ ජංගම නෝන වත්කම් ටික බැංකු ණය කල්බදු තියනනම් කල්බදු වගකීම් මේවා ටික එනවා ඊට පස්සේ ජංගම නෝන ජංගම වගකීම් ටික එනවා ඊට පස්සේ මුළු ස්කන්ධය සහ වගකීම් එනවා හරි right ඊට පස්සේ මේ තියෙන්නේ සටහන් ටික කොහොම සටහන් වෙනත් ආදායම් වලට මොනවද එන්නේ බදු පෙර ලාභය ගණනය කිරීමේදී පහත අයිතම වලට අඩු කරන්න මොනවද අපි ගන්නේ ආදායම් බදු ගැලපිල්ල මේ තියෙන පුතේ දේපල පිරියත උපකරණ වලට අදාළ චාට් එක මෙන්න මේක හරියට ඔයා හදා ගන්න ඕනේ දේපල පිරියත උපකරණ සම්බන්ධයෙන් ගැලපිල්ලේ සමාගම් ගාන තුල තියෙන මේක අපි සටහන තුල තමයි හදන්නේ හරි සටහන් අංක 4 යටතේ තමයි බොහෝ දුරට මේක හැදෙන්නේ අයිතම ටික තියෙනවා මේ අතට අයිතම ටික ඉඩම් ගොඩනැගිලි මෝටර රථ කියන දේවල් ටික තියෙනවා අවසානයේදී මුළු එකතු වෙනවා පිරිවැය විස්තර ටික තියෙනවා පල්ලෙහා කොටසෙන් සමුච්චිත ෂය ටික තියෙනවා එක එක ජංගම නෝන වත්කම් වලට අදාළ ඊට පස්සේ පිරිවැය සහ සමුච්චිත ෂය ගලපවකට පස්සේ අපිට ශුද්ධාගයන මේ ශුද්ධාගයේ අවසාන එකතුව තමයි පුතේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දේපල පිරියත උපකරණ කියලා සටහන් කරන්න අවශ්‍ය වෙන්නේ පැහැදිලිද right ඊට පස්සේ මේ තියෙන ගැලපිලි ටික හරි ජංගම වත්කම් වලට එන ගැලපිලි ජංගම වගකීම් වලට එන ගැලපිලි හරි ඊට පස්සේ මුදල් මුදල් හා සමාන දෑ මොනවද කියන එක හරි ඔන්න ඔය විදිහට තමයි අපට ඒ ටික වැදගත් වෙන්නේ හරි දැන් පුතේ මං හිතනවා කට්ටිය මේක සටහන් කරගෙන ඇති කියලා හරි අපි ගමු පළවෙනි ගැලපිල්ල හරිද මොන්න වැදගත් හොඳට අහගන්න ඕනේ ගැටළු තිබ්බ කට්ටිය පළවෙනි ගැලපිල්ල දිනා පරිපාලන වියදම් තුල මුදලින් ගෙවූ අධ්‍යක්ෂ ගාස්තු 450,000ක විගරණ ගාස්තු ලක්ෂ 2ක් ඇතුළත් වේ 3/31 දිනට 50,000ක විගරණ ගාස්තුවක් ගෙවීමට ඇත 3/31 දිනට 50,000ක විගරණ ගාස්තුවක් ගෙවීමට ඇත එතකොට පුතේ ඔකට මේ පරිපාලන වියදම් හදනකොට ඔකට අපි කෝ වියදම් ලේඛනයක් පෙරවැඩවල මේක ගැලපිල්ලක් නෙවෙයි තම මේ සටහනක් නෙවෙයි පෙරවැඩවල පුතේ ඔකට පොඩි ලේඛනයක් සකස් කරගන්න ඕනේ මේ විදියට අපලඟ ප්‍රධාන වියදම් වර්ග 4ක් තියෙනවා හරි මම මේවා අවශ්‍ය වෙලාවට ලියලා මකලා දානවා අපි වියදම් වර්ග ටික මේ විදියට හදා ගන්නවා මේ මේක හදන්නේ කොහෙද පුතේ පෙරවැඩවල පෙරවැඩවල අපි එක තීරුවක් ගන්නවා පරිපාලන වියදම් හරි නෑ අපි ඉස්සලා බෙදා හැරීමේ වියදම් බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් ඊට පස්සේ වෙනත් වියදම් අවසානයේ මූල්‍ය වියදම් ඔන්න ඔහොත් අපි චාට් එකක් ගන්නවා හරිද චාට් එකක් අරගෙන මේකේ අපි අදාළ වියදම් ටික ලියලා අවසානයේ මේක එකතුවක් ගන්න මේ එකතුව තමයි පුතේ අපි ආදායම් ප්‍රකාශනයේට ගෙනියන්නේ බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය වියදම් කියලා මේ එකතු ටික තමයි අපි ගෙනියන්නේ කොහෙදද අපේ ආදායම් ප්‍රකාශනයේ හරි අපි දැන් පරිපාලන වියදම් වලට එමු පරිපාලන වියදම් වල මෙයා කියනවා ගෙවව් ගෙවූ පරිපාලන වියදම් බලන්න අපි ගෙවලා තියෙනවා පරිපාලන වියදම් ගෙවපු ටික තියෙනවා ශේෂ පිරික්සුමේ පරිපාලන වියදම් කියලා තියෙනවා බලන්න 4330ක් 4370 sorry 4370 තියෙනවා ඔය 4370 ඇතුලේ මෙයා කියනවා අධ්‍යක්ෂ වේතන 450කුයි විගරණ ගාස්තු 200කුයි තියෙනවා ඔව් ඉතින් ඒවා තියෙන්න ඕනේ මේ පරිපාලන වියදම් ඇතුලේ තමයි පුතේ
ඒවා තියෙන්න ඕනේ පරිපාලන වියදම් ඇතුලේ තමයි. හැබැයි ඇයි දරුවෝ ඕක අපිට විශේෂයෙන් කියලා තියෙන්නේ? ආ ඔයාගේ දෙවෙනි සටහන නේද? සටහන් අංක 2. ඔයා මොකද්ද කියන්න ඕනේ? සටහන් අංක 2 මොකද්ද ඔයා කියන්න ඕනේ? ආ විස්තීරණ ආදාය නැත්නම් බදු පෙර ලාභයේ ගණනය කරද්දී පහක අයිතම අඩු කර තිබේ කියන තැනට ඔයාගේ සටහන් අංක 2 මතක තියාගන්න. ඔයාගේ සටහන් අංක 2 සටහන් අංක 2 මොකද්ද කියන්නේ? බදු පෙර ලාභයේ ගණනය කිරීමේදී බදු පෙර ලාභය ගණනය කිරීමේදී පහත වියදම් අඩු කර ඇත කියලා සටහනක් දානවා ඔයා. නේද? පහත වියදම් අඩු කර ඇත කියලා සටහනක් දානවා. අන්නේ සටහනට එන්න ඕන වියදම් විශේෂේව ටිකක් තියෙනවා. හරි මම මේ ටික පෙන්නන්නම් ඔයාලට. අපිට සටහන් ලියන්න කාලයක් නැති නිසා මම මේක ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා ඔයාලට පෙන්නනවා. අවශ්‍ය ධර්ම ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න ඕනේ. රයිට්. පොඩකින්ද 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 රයිට්. හරිද? අවශ්‍ය ධර්ම ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. හරි. රයිට්. මේ තියෙන පොතේ බදු පෙර ලාභය ගණනය කිරීමේදී අදාළ කරගත් අයිතමයන් කියලා ලොකු ලිස්ටයක් තියෙනවා. හැබැයි ඔකට මේ ලිස්ට් එකම ඕනේ. අඩුම ගානේ අයිතම් 3-4ක්වත් මෙතන ලියා ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඕකේ තියෙනවා බලන්න විශේෂයෙන්ම විකරණ ගාස්තු. ඊට පස්සේ අධ්‍යක්ෂකවරුන්ගේ ගෙවීම්. අන්නේ කියන වියදම් අනිවාර්යයෙන්ම මේ සටහන් අංක 2 යටතේ ලියවෙන්න ඕනේ. එන්නේ ඒක ලියව මේක ළමයා දන්නවද කියලා බලන්න තමයි පුතේ පළවෙනි ගැළපිල්ල දීලා තියෙන්නේ. එහෙනම් ඔයා සටහන් අංක 2 යටතේ ලියා ගන්න ඕනේ මොනවද? මොනවද ලියාගන්නේ? අධ්‍යක්ෂ ගාස්තු. මේක ලියලා සටහන් අංක 2 බදු පෙර ලාභයේ ගණනය කිරීමේදී පහත අයිතම අඩු කර ඇත. මොකද්ද පළවෙනි එක? අධ්‍යක්ෂ ගාස්තු. කොච්චර අධ්‍යවල දිනාද? 450. අපි 10 වලින් හදන්නේ 450යි. විකරණ ගාස්තු. කොච්චර අධ්‍යවල දිනාද? 200ක් ගෙවල දිනවා. විකරණ ගාස්තු 200ක් ගෙවල දින හැබැයි පුතේ වර්ෂයට අදාළව තව 50ක් ගෙවන්න තියෙනවා. මතකයිද? එහෙනම් 250යි. අන්න ඔය දෙක ඔයා අනිවාර්යයෙන්ම මේ සටහන තුල දාන්නම ඕනේ. හරි ඒක දැනුම ඔයාගේ දැනුම තියනවාද කියලා බලන්න තමයි පළවෙනි ගැළපිල්ල දීලා තියෙන්නේ. සහ මේ උපචිත 50 ඔයා ගන්නවද කියන එක බලන්න. ඔන්න නම් ඒක අපි මෙතෙන්ට ගත්තා. එහෙනම් පුතේ අපි පරිපාලන වියදම් වලට යන chart එකට. හරි පරිපාලන වියදම්. හරි පරිපාලන වියදම් බලන්න කොහොමද හැදෙන්නේ? අපේ ළඟ තියෙනවා කොච්චරද දැනට? දැනට දීලා තියෙනවා 4370යි. අපිට 50ක් තියෙනවා. හරි දැනට අපේ ළඟ පරිපාලන වේදන් තියෙනවා. මෙතන අපි ඉලක්කම ලියන්නේ 4370ක් ශේෂ පරීක්ෂණය තියෙනවා. හරිද? රයිට්. මම දැන් මේක අයින් කරන ඉස්කිනේ අතකට පේන්නේ නැහැ බෝඩ් එක. හරිද? රයිට්. පරිපාලන වියදම් වල ශේෂ පරීක්ෂණය තියෙනවා 4370 උපජිත 50 මේ 50 අන්න එක දා ගන්න ඕනේ පරිපාලන වියදම් යටතේ. ඒ වගේම ඕක ඔයා ලියා ගන්න ඕනේ සටහන් අංක කීයේ යටතේද? ජංගම වගකීම් වල සටහන් අංකයක් දාලා තිනේ ඔයා. හරිද? ජංගම වගකීම් වල සටහන් අංකයක් දාලා තිනේ නේද? එහෙනම් ඔයා ජංගම වගකීම් වල සටහන් අංක දාන්න ඇති මොනවද? අන්න ඒක යටතේ ලියා ගන්න ඕනේ උපචිත විකරණ ගාස්තු. ඔයා ජංගම වගකීම් වලට සටහනක් දාන්න තියෙනවනේ. ජංගම වගකීම් උපචිත විකරණ ගාස්තු. එහෙම නැත්නම් මේක ඔයා කෙලින්ම ගිහිල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියුවක් කමන්නේ ජංගම වගකීම් යටතේ. හරි ජංගම වගකීම් යටතේ කෙලින්ම ලියුවක් කමන්නේ උපචිත විකරණ ගාස්තු කියලා. එහෙම නැත්නම් ඔයා සටහනක් ගන්නවා මොනවද? වෙනත් ගෙවිය යුතු දෑ කියලා සටහනක් ගන්නවනේ. වෙනත් ගෙවිය යුතු දෑ කියලා සටහනක් ගන්නවනේ. ඒක යටතේ ලියා ගන්න විකරණ ගාස්තු 50යි කියලා. හරිද? වෙනත් ගෙවිය යුතු දෑ යටතේ තියන්න විකරණ ගාස්තු 50යි. උපජිත විකරණ ගාස්තු. හරිද?
ඉතස්සේ පරිපාලන ඉඳන්වලට අපි විකිරණ ගාස්තු 50 දාගන්න. දාගත්තනේ. රයිට්. එහෙනම් ඔන්න පළවෙනි ගැළපිල්ල එතනින් ආවරයි. නේද? දෙකට යා. 3.31 දින තොගයේ ශුද්ධ උපලබ්ධකය 400 3400යි. 3400යි කියලා තියෙනවා. හරිද? 3400යි. හරි. පිරිවැය දීලා තිනවා අපිට 3.31 දිනට ශේෂ පිරික්සුමේ බලන්න දරුවෝ තොගය 3500ක්. හරි. තොගය දීලා තිනවා 3500ක්. शुद्ध उपलब्धता के अपने किया ना तुंदार हार सीया एना तो का प्रमिते आंकर देखे आटे तो वाह इकरण करने तो का प्रमिते तो लकी ना मगदे पीरिदाय हो शुद्ध उपलब्धता के वड़ा आडू आगे आपी वक्त का मिटिया टा हमने गांडों ने किया एना मेरे वड़ा आडू आगे तो मापड़ गांडे बनने सुनाई तीस से का तो गए विधिया उड़ीमेंगे वर्ष වගකීම් සහතික ප්‍රතිපාදනයක් කළ යුතුය. හරි. මොකද්ද කරන්න කියන්නේ? මොකද්ද කරන්න කියන්නේ? ප්‍රතිපාදනයක් ඇති කරන්න කියනවා. ප්‍රතිපාදනයක් කියන්නේ පුතේ මොකද්ද? වගකීම් සහතික ප්‍රතිපාදනයක් කියලා කියන්නේ මොකද්ද? අපි විකුණුම් වලට වොරන්ටියක් දීලා තියෙනවා නะ. අන්න ඒවා ක්ලේම් කරන්න ආවොත්, වොරන්ටි ක්ලේම් කරන්න ආවොත් අපි ඒ වෙනුවෙන් වියදමක් දරන්න වෙනවා අපිට. ඒ වියදම දරන වියදම අපි එකසරේ දරන එක වෙනුවට අපි එක ලාභයෙන් කොටසක් අරන් තියාගන්න. ඒකයි ඔය කියන්නේ. ඒ හින්දා එහෙම අයින් කරන ප්‍රතිපාදනය වල ලියාගන්න බෙදා හැරීම් වියදම් යටතේ වගකීම් ප්‍රතිපාදනය වගකීම් මොනවාද ඒකට අපි කියන්නේ? වගකීම් සහතික ප්‍රතිපාදනය. වගකීම් සහතික ප්‍රතිපාදනය 600යි බෙදා හැරීම් වියදම් වලට දාගන්න. වගකීම් සහතික ප්‍රතිපාදනය 600යි. ඔන්න අපි ලාභයෙන් අයින් කරන්න එක දාගන්න. ඒ වගේම පුතේ මේක මොකද්ද වෙන්නේ අපට? මේක වගකීමක් අපට. ඇයි ඒ? මේ අපි ගෙවා නිදහස් කරන්න තියෙන දෙයක් තමයි මොකද්ද වෙන්නේ? අපි මේ ලාභයෙන් අයින් කරගෙන තියෙන්නේ. මේක වගකීමක් ප්‍රතිපාදනයක්. එහෙනම් අපි ලියන්න වෙනත් ගෙවිය යුතු දෑ. වෙනත් ගෙවීම් දෑවල වගකීම් සහතික ප්‍රතිපාදනය 600යි. ඔන්න වෙනත් ගෙවී යුතු දෑවල එකලිය වෙන්න ඕනේ. දැන් ඔකට ටික අඩුපාඩු දෙනවා නම් ගානත් එක හදාගෙන යන්න ඕනේ. පැහැදිලිද? රයිට්. 600ක් අපි ගෙවී යුතු වෙනත් දෑවලට දාන්න ඕනේ. පැහැදිලිද? රයිට්. අපේ හැදියන් කියන්න ඕනේ මම නැවත පැහැදිලි කරලා දෙන්න. දාන සම්පූර්ණම බෝඩ් එකේ නැහැදුවට අවශ්‍ය කොටස් ටික මම හදලා පෙන්නනවා. හරි අවශ්‍ය කොටස් ටික මම හදලා පෙන්නනවා. රයිට්. හරි. ඊට පස්සේ අපි හතරවෙනි ගැළපිල්ලට ගියොත් අපි හතරවෙනි ගැළපිල්ලට ගියොත් මෙතන තියෙන්නේ වෙනත් ගෙවිය යුතු දෑ. වෙනත් ගෙවිය යුතු දෑ. හරි. අපි හතරවෙනි ගැළපිල්ලට ගියොත් බලන්න 5.31 තමයි මූල්‍ය ප්‍රකාශන අත්සන් කරන්න අධ්‍යක්ෂවරු. මේ අපි 4.31 ට මූල්‍ය ප්‍රකාශන හැදුවට හරි 4.31 ට මූල්‍ය ප්‍රකාශන හැදුවට ඔව් මෙහෙමයි. ජංගම වගකීම් වලට අපිට ලියන්න පුළුවන්. හැබැයි අපිට ජංගම වගකීම් සමය මේ සමාගමේ මූල්‍ය තත් ප්‍රකාශනයේ ගොඩාක් අපි මූණත ලියන්නේ නැහැ. මූණත ලියන්නේ නැති වෙනුවට අපි වෙනත් ගෙවී යුතු දෑ කියලා සටහනක් දාලා
ඒකට ඒ ටික දාගන්න එක හොඳයි. විශේෂයෙන්ම ආදායම් බද්දු ගෙවිය යුතු ආදායම් බද්දු අපි වෙනම පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ජංගම වගකීමකටද පෙන්වන්න ඕනේ. ගෙවිය යුතු ආදායම් බද්ද වෙනම පෙන්වන්න ඕනේ. ගෙවිය යුතු වෙළඳ ගෙවිය යුතු දෑ ටික වෙනම පෙන්වන්න ඕනේ. හරි. වෙළඳ ගෙවිය යුතු දෑ ටික කියන්නේ නයි හිමියෝ ටික වෙනම පෙන්වන්න ඕනේ. ඒකින්දා ඉතිරි ටික අපි පොදුවේ සටහනක් තුල පෙන්වනවා. එකල මේක එකතු අපි කියන දානවා වෙනත් ගෙවිය යුතු දෑ කියලා ජංගම වත්කම් වලට. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ බලන්න අපිට කියනවා 5:30 තමයි මේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂවරු අත්සන් කරන්නේ. ඒ කියන්නේ අපි 4:30කට හැදුවට 4:31 දිනට ඉෆෙක්ට් වෙන විදිය හැදුවට අත්සන් කරන්නේ 5:30. හැබැයි 3:31 වෙනකොට පැවති 3:31 වෙනකොට පැවති ණය ගැතියේ 50,000ක් වන ණය ගැතියේ මොකද වෙලා තියෙන්නේ 4:30 වුන් අත් වෙනවා. අපි 3:31කට තමයි මූල්‍ය ප්‍රකාශන හදන්නේ. එතකොට මෙයා ණය ගැතියේ. හැබැයි මූල්‍ය ප්‍රකාශන අත්සන් කරන්නේ 5:30. මේ මොනවද පුතේ? ශේෂපත්‍ර දිනට පසු සිදුවීම්. හරි? මේ මොකද්ද මේ ගැළපෙන්න? ශේෂපත්‍ර දිනට පසු සිදුවීම්. ඒ ප්‍රමිතියෙන් තමයි මේ අපි හදන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට අපි මොකද කරන්න ඕනේ? හැබැයි මූල්‍ය ප්‍රකාශන අත්සන් කරන 5:30 වෙනකොට අපි දන්නවා මේ ණය ගැතියා බොල් ණය වෙලා තියෙන්නේ. බුන්නත් වෙලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ අපි? එහෙම දන්න දෙයක් තවදුරටත් අපි වත්කමක් විදිහට තියන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? අපි ණය ගැතියන්ගෙන් කපා හරිනවායි. ණය ගැතියන්ගෙන් කපා හරින්න ඕනේ. හරිද? බලන්න ණය ගැතියෝ අපේ ශේෂ පරීක්ෂණය කොච්චරක් ඉන්නවද කියලා පුතේ. වෙළඳ ගෙවිය යුතුද? 3,050ක් ඉන්නවා. 3,050ක් ඉන්නවා. හරිද? මම ඔබ ගිනුමකට දාලා පෙන්නන්නම් ඕකට තේරුම් ගන්න ලේසි වෙන. හරි මම මේ ටික මකනවා. හරිද? හොඳට බලා ගන්න ඕනේ. රයිට්. මෙතන ඉන්නවා වෙළඳ ගෙවිය යුතුද? කොච්චරක් තියනවද? 3,050ක් තියනවා ශේෂය. අපිට කියනවා මේ 3,050 ඇතුලේ හිටපු 50ක ණය ගැතියේ බොල් ණය වුණා කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? බොල් ණය ගිනුමක් ගන්න. බලන්න මේ වෙනකොට අපිට බොල් ණය තියනවද කියලා ශේෂ පරීක්ෂණය. මොන මතකයේ ඇති ඉරණක් නැහැ. ඔව් මේ වෙනකොට නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? මෙන්න මේ බොල් ණය විච්ච බුන්වත් විච්ච ණය ගැතියා බොල් ණය ගිනුමට අපි ගෙනියන. බොල් ණය. ණය ගැතිය. අන්න බොල් ණය ගිනුමට අපි ගෙනිච්චා. හරිද? බොල් ණය ගිනුමෙන් ගෙනිච්චා. හරි. ඔන්න ඒක ගැළපිලක් හරි. ඊට පස්සේ කියනවා වෙළඳ ගෙවිය යුතු දෑ සෝරි වෙළඳ ලැබිය යුතු දෑ තුළ වෙළඳ ගෙවිය යුතු නැහැ මේක ලැබිය යුතු දෑ පුතේ ලැබිය වෙළඳ ලැබිය යුතු දෑ තුළ වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ ලෙස හඳුනාගත යුතුය හානි කරන අලාභයක් විදිහට හඳුනා ගන්නවා කියන්නේ බොල් ණය විදිහට හඳුනා ගන්න කියලා කියන්නේ ඊට පස්සේ එකේ කියනවා 3:31 දිනට හානි කරන අලාභ සඳහා 300කට ඉඩ හල යුතුය. ඒ කියන්නේ මොනවද? අඩමාන ණය වෙන් කිරීම. හානි කරන අලාභ කියන්නේ ඒකයි. හරිද? හානි කරන අලාභ සඳහා වෙන් කිරීම. බලන්න පුතේ අපිට සෝරි දැනට තියනවද කියලා ශේෂ පරීක්ෂණය. හානි කරන අලාභ සඳහා වෙන් කිරීම තියනවා 200ක්. හරි? දැනට 200ක් තියෙනවා. අපිට කියනවා තව 300ක් මේකට වෙන් කරන්න කියලා. කියන්නේ කාල පරිච්ඡේදයේ අවසන් වෙනකොට අපිට ඉඩ හැරිය යුතු 300කට අපි ඉඩ හරින්න ඕනේ. ඒ කියන්නේ මේ ගිණුමේ පාගේ ශේෂ නැත්නම් ඊගේ ශේෂය 300ක් වෙන්න ඕනේ. ඊගේ ශේෂය 300ක් වෙන්න ඕනේ. එහෙනම් පාගේ ශේෂයත් 300ක් වෙන්න ඕනේ. හරි. ඊළඟට අපි බලමු. දැන් අපි මේක තුලනේ කරමු. හරි. වෙළඳ ලැබිය යුතුද? 3,050යි 3,050යි එහෙනම් මේ පැත්තේ ශේෂය පාගේ 300යි ඊගේ 3,000යි ඔන්න වෙළඳ ලැබිය යුතු දෑ 3,000ක ශේෂයක් අපට එනවා කලබල වෙන්නවා මේවා දාන්න සාමීවරණෑ වැඩි මේ බොල් ණය ටික පුතේ අපි ගෙනියනවා කොහෙටද ලාභ ලාභ ප්‍රකාශනයට 50යි බොල් ණය ලියන්නේ කොහොමද බෙදා හැරීමේ වියදම් වල ලියන්න බොල් ණය එහෙම නැත්නම් හානි කරන අලාභ
ලැබිය යුතුද? වෙළඳ ලැබිය යුතුද? හානි කරන අලාභ 50යි. හරිද? ඔන්න ඒ දෙක හරි. ඊට පස්සේ හානි කරන අලාභ සඳහා වෙන් කිරීම. අපි දැනට 100ක් 200ක් වෙන් කරගෙන ඉන්න හැබැයි ඒක 300 දක්වා වැඩි කරන්න කියලා කියනවා. ඒ කියන්නේ අපි තව 100ක් වෙන් කරන්න වෙනවා. නේද? 300ක් වෙන් කරන්න ඕනේ එහෙනම් 100ක්. මේක අපි කොහෙන්ද ගන්නෙ? ඔයරට දාන්න මේක අපි. ඌණ වෙන් කිරීමක් නේද? ඌණ වෙන් කිරීම අපි මේක ලාභ ලාභ කිරීමට ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ වෙනකොට 200ක් වෙන් කරලා තියෙනවා. අපිට ගාන තුල කියනවා මේ වෙන් කිරීම 300 දක්වා වැඩි කරන්න කියලා. ඒ කියන්නේ මේ අවුරුද්දේ අපි තව 100ක් අඩුවෙන් වෙන් කරලා තියෙනවා. එහෙනම් අපි ඒක ඌණ වෙන් කිරීම විදියට ලියා ගන්න බෙදා හැරින්නේ වියදම් තුල හානි කරන ඌණ වෙන් කිරීම 100යි. වෙළඳ ලැබිය යුතු දෑ හානි කරන ඌණ වෙන් කිරීම 100යි. හරිද? රයිට්. ඔන්න ඒ ගැළපිල්ල ඉවරයි. හැබැයි දැන් මොකද කරන්නේ? අපි වෙළඳ ලැබිය යුතු දෑ ටික දාගත්තේ නැහැ කොහෙද? කොහෙද දැම්මේ නැති පුතේ? ආ දාන්න ඕනේ කොහෙද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල තොගයට පල්ලයන් ලියන්න වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ. ඕකට ඔයා දාලා ඇති ගැළපිල්ල මේ පෙරවඩක් දාලා ඇති ඕන්නම් පෙරවඩක් නෙමෙයි සටහනක්. වෙළඳ ලැබිය යුතු දෑ වලට සටහනක් දාලා තියති. නේද? ඇයි ඒ? අඩමාන නැහැ අපි අඩු කරලා පෙන්වන්න ඕනේ. අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූණ දේව කරන්නේ නැහැ. ඒ හින්දා වෙළඳ ලැබිය යුතු දෑ වලට ඔයා සටහනක් දාගෙන තියෙන්න ඕනේ. ඒකේ සටහනේ ඔයා පෙන්වන්න ඕනේ කොහමද? වෙළඳ ලැබිය යුතු දෑ 3000යි. ඒකෙන් අඩු කරනවා හානි කරන අලාභ සඳහා වෙන් කිරීම 300යි. එහෙනම් ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ යන්න ඕනේ ණය ගැතියෝ එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ කියලා ඔච්චරද පුතේ 2700ක් 2700ක් යන්න ඕනේ. මේක ඔයා සටහනක පෙන්වන්නට ඕනේ. සටහනක පෙන්වන්නට ඕනේ. හරි සටහනක පෙන්වන්නට ඕනේ 2700. මේක තමයි අපි ඔයා කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා ඔයාගේ මූල්‍ය දත්ත ප්‍රකාශනයට යන්න. කීයද? 2400ක්. හරි 2400ක්. හරිද? ඒ ගැළපෙලා තේරුණාද බොල්න අය? නැත්තම් වෙළඳ ලැබිය යුතු දෑ වල හානි කරන අලාභ සහ අලාභ සඳහා වෙන් කිරීම කියන කාරණාව. හරිද? රයිට්. හරි. එහෙනම් ඒක තේරුණා නම් අපි යන් ඊට පස්සේ මොකක්ද දාන්නේ දරුව? ඊට පස්සේ අහන්නේ මොකද්ද? සර් 300ක් ගත්තේ කොහොමද? 300. මේ 300 කොහෙන්ද ගත්තේ කියලා දාන්නේ. ඈ? මේ 300යි මේ තියෙන හානි කරන අලාභ සඳහා වෙන් කිරීම. මේ අවුරුද්දේ අපි 300ක් තියාගන්න ඕනේ. හානි කරන අලාභ සඳහා වෙන් කිරීම 300ක් අපි මේ අවුරුද්දේ තියාගන්න ඕනේ. අපේ ගිය අවුරුද්ද මුල වෙනකොට මේ අවුරුද්ද මුල වෙනකොට අපි 200ක් වෙන් කරා තියන්නේ කියලා. ඒක කියනවා අපට 300 දක්වා වැඩි කරන්න කියලා. ගැළපිල්ල කියන්නේ 2019/3/31 දිනට හානි කරන අලාභ සඳහා රුපියල් ලක්ෂ 3ක් ඉඩා හැරීමක් කළ යුතුය. ඒ කියන්නේ අපි 200ක් ඉඩා හැරලා දෙනවා. ඒක 300ක් දක්වා වැඩි කරන්න කියලා කියනවා. හරිද? එන්නේ වැඩි කරපු ටික අපි අඩු කරලා තමයි පෙන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී ණයගය ගැතියන්ගෙන්. එව නැත්තම් වෙළඳ ලැබිය යුතු දෑ වලින් මෙන්න මේ 300 තමයි මෙතෙන්ට එන්නේ. හරිද? මේ අවුරුද්දේ ලාභයෙන් ගිය අවුරුද්දේ ලාභයෙන් අපි 200ක් අයින් කරගෙන ඉඳලා මේ අවුරුද්දේ ලාභයෙන් අපි 100ක් අයින් කරා. පැහැදිලිනේ? හොඳයි. එහෙම ගැටලු තියනවා නම් අහන්න. හරි? මයික් එක ඔන් කරලා කතා කරලා ඇහුවත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ බලන්න 4 වෙනි ගැළපිල්ල. දේපල පිරියද උපකරණ. හරි? දේපල පිරියද උපකරණ. ඔන්න ඔකට දැන් අර වගුවට යන්න ඕනේ. මොකද්ද? දේපල පිරියද උපකරණ සම්බන්ධයෙන් කියන ලේඛණයට. හරි දේපල පිරියද උපකරණ සම්බන්ධයෙන් තියෙන ලේඛණයට මම ඒක පොඩියට මෙතනින් හදන්නම් පුතා. හරි මට සම්පූර්ණ විස්තර ලියා ගන්න බැරි වෙයි. හැබැයි ඔයාට පෙන්වන්න ඕනේ නම් මම මෙතනින් හදනවා. මේ මොකද දේපල පිරියද උපකරණ ලේඛණය. හරිද? මෙතන විස්තරය මේ සටහන් අංකයක් කියන සටහන් අංක 4 වගේ මට මතක ඇති වෙන්නේ. සටහන් අංක 4 වගේ දාන්න දෙන්නේ. හරිද? විස්තරය
අපිට තියෙන දේපළ ටිකට මෙතනින් වත්කම් ටිකට ඉඩ ඉතුරු කරගන්න. ඉඩම් තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, කාර්යාල උපකරණ තියෙනවා. හරි? මෝටර රථ තියෙනවා. අන්න ඒ ටිකට අපි ඉඩ අරගත්තා. මෙතන එකතුව තියෙනවා. එකතුව ඉඩම් නේද? එකතුව ඉඩම් ගොඩනැගිලි ආය මොනවද තියෙන්නේ? කාර්යාල උපකරණ මෝටර රථ. උපකරණ මෝටර රථ තියෙනවා. संसाधन शेष शुद्ध वटना देपल पीरियत उपकरण सटहन इन अरे मेके पुते अब दीलती आरंभ विशेष दागंड वरदे मोटर रथ कीन शेष अक्तिर नवे मिलदी गनीम क्विधिया शेष अक्तिर नवे धर्व मिलदी गनीम क्विधिया अरे मिलदी गनीम क्विधिर एंडोने अपेक विनमल शेष विधिमे गोडन गिली हतलिस हतर दाह उपकरण दिबिल दीना बुदा पंदाह उपकरण पंदा मोटर आरंभ शेष एक मिलती गनी दुपयाल अटदाह मोटर दत्पत्कर गनी अटदाह समुचित शय वाला हतरा इकट शेष दागंड हतरा इकट शेष समुचित शय हतरा इकट शेष बड़े इधरना दहदाहन उपकरण तीन दाहक दाहेदी कदमा बलो कालचेदी अभी मोटर मिलदी अरती है दम सटा कलती है इत अवतर की मुखद प्रत्यागरण प्रत्यागरण पंदाहाय හරි ඔය ප්‍රත්‍යාකරණ අපි කොහෙද ලියන්නේ පුතේ 5000 ගිහිල්ලා මේ 5000 අරන් ගිහලා කොහෙද ලියන්න ඕන මේ 5000 ලියන්න ඕන ඔයාගේ ආදායම් ප්‍රකාශනයේ මම මෙතන න්‍යා රෝල් කරලා පෙන්නන්නම් ඔයාගේ ආදායම් ප්‍රකාශනයේ බදු පසුලාභය තියෙන්නේ බදු පසුලාභය එහෙම නැත්නම් අපි කියනවා කාලච්ඡේදයේ ලාභය ඊට පස්සේ අපි කියනවා
වෙනත් ස්ථිරණ ආදායම් කියලා ඉඩක් තියෙනවා. අන්න එතෙන්ට එන්න ඕනේ. ඉඩම් ප්‍රත්‍යාකරණ ලාභ 5000යි. කාලච්ඡේදයේ ලාභයට මේක එකතු කරලා තමයි අවසානයේදී අපි මුළු විස්තීරණ ආදායම හොයන්නේ. හරි? මුළු විස්තීරණ ආදායම හොයන්නේ. රයිට්? හරි. හොඳයි. එහෙනම් ඔන්න අපි ඉඩම් එක සටහන් කරා 5000 කතන්දරේ. ඊට පස්සේ බලන්න අපිට කියනවා මොකද්ද? මෝටර රථ මිලදී ආරම්භ තියෙන්නේ මේ අවුරුද්දේ 4.1 කියලා. ඊට අමතරව කියනවා මේවා ටික ෂෙයා කරන්න ඕනේ කියලා. මෝටර රථ 120ක් ෂෙයා කරන්න ඕනේ. මෝටර රථ ආරම්භ තියෙන පුතේ 4.1. ඒ කියන්නේ මේ අවුරුද්දේ මුල. එහෙනම් මෝටර රථ මේ අවුරුද්දේම ෂෙයා වෙනවා. බලන්න 8000ට 120යි කියන්නේ පෙරවැඩවල ආදන්න පෙරවැඩවල දේපල පිරියත උපකරණ ෂෙය ගණනය කිරීම ඔලියෙන්න ඕන පෙරවැඩවල පළවෙනිය තමයි මෝටර රථ ෂෙය අපිට තියෙනවා 8000ට 100ට 20යි ගන්න කැල්ලකේ වැඩි කිරීම 20 බෙදීම 100 1600 වර්ෂයේ ෂෙය 1600 එන අපි ලියනවා ෂෙය වීම යටතේ වර්ෂයේ ෂෙය ප්‍රමාණය මෝටර රථවල 1600 නේද ආ එහෙනම් මෙතන දාන්න වර්ෂේෂ 2200 ගොඩනැගිලි වලට හරිද වර්ෂේෂ 2200 හරි අපිට අමතකුණා ඉස්සලා මේ 1600 මෝටර රථ වල වර්ෂේෂ ප්‍රමාණය බෙදා හැරීමේ වීදම් වල දාන්න මෝටර රථ ෂය 1600 මෝටර රථ ෂය 1600 බෙදා හැරීමේ වීදම් වලට යන්න ඕනේ 1600 ඒ වගේම ගොඩනැගිලි ෂය පුතේ පරිපාලන වේදන් වලට යන්න ඕනේ 2200යි පරිපාලන වේදන් වලට යන්න ඕනේ 2200යි ගොඩනැගිලි ෂය පරිපාලන වේදන් යන්න ඕනේ 2200යි හරි ඊට පස්සේ බලමු උපකරණ ෂය උපකරණ තියන පුතේ 5000ක් ඊට පහයි කියන්නේ 250යි උපකරණ වල වාර්ෂික ෂය ප්‍රමාණය 250යි ඒක යන්නත් ඕනේ පරිපාලන වේදන් වලට 250 ලැබිය යුතු ඇත බලන්න ශේෂ පරික්ෂණයේ ස්ථාවර සම්පතුවක් තියෙනවද කියලා ඔව් 10 ස්ථාවර සම්පතුවක් 2000ක් තියෙනවා ඔයා එක ලියා ගන්න ඕනේ කොහෙද ජංගම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම මේ නෝන වත්තම්යට දෙලිව්වා අපි දේපල පීරියට උපකරණ ඊට යටින් ලියන්න ස්ථාවර සම්පතු 2000යි ඒක කෙලින්ම අවසාන තීරුවේම දාන්න ස්ථාවර සම්පතු 2000 අවසාන තීරුවේම දාන්න හරිද රයිට් ඊට පස්සේ අපි බලනවා මේක අරන් තියෙන්නේ කවද්ද ස්ථාවර සම්පතු දාලා තියෙන්නේ පුතා 1.1 නේද 1.1 2019 1.1 කොච්චරද දාලා තියෙන්නේ 2000 හරි 10 පොලිය හැබැයි අපිට 12 මාස කීයක් හදන්න තියෙන්නේ ජනවාරි පළවෙනි ඉඳලා මාර්තු 31ට මාස 3යි නේද පුතා 12 මාස 3යි බලන්න එහෙනම් ඔතන උත්තරේ කිය දෙන්නේ කියලා බින්දුවර 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 බින්දුව කැපෙනවා හරි තුන්වරක් 1යි තුන්වරක් 4යි හතරවරක් 1යි හතරවරක් 5යි 30ක් වෙනවද පුතා 50ක් නේද 30ක් වෙනවද ඒක ඔලිය අපිට 50ක් ලැබෙන්න ඕනේ මාස 3ට 50ක් ලැබෙන්න ඕනේ හරිනේ
එන අපි එක ලියන කොහෙද ලැබිය යුතු පොලි ජංගම වත්කම් වල ලියන්න ලැබිය යුතු ස්ථාවර තැන්පත් පොලිය 50යි ඒක පුතේ වෙනත් ආදායම් වල වෙනත් ආදායම් වල වෙනත් ආදායම් වල වෙනත් ආදායම් වලට තවට අවශ්‍ය නම් මේක ගන්න පුළුවන් මොකද්ද මේ 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 සටහන දාන්න පුළුවන් බලන්න වෙනත් ආදායම් අපිට දීලා තියෙනවද කියලා ශේෂ පරීක්ෂමේ තියෙනවද බලන්න වෙනත් ආදායම් පොදු සංචිතයක් තියෙනවා ආ වෙනත් ආදායම් 1350ක් තියෙනවා දැනට දැනට 1350ක් තියෙනවා 1350ක් තියෙනවා ඒකට පුතේ අපි මොනවද එකතු කරන්නේ वर्ष आदाय सारे धन लाभ धन लाभ उत्तर आदाय दुणी आदाय आदाय මේක ලැබිය යුතු පොලි වල දාන්න ඕනේ ජංගම වත්කම් වල හරි ඒකත් අහවරයි ඊට පස්සේ කියනවා අටවෙනි එක කියනවා ලක්ෂ දෙකක අතුරු ලාභාංශ ගෙවීමක් බෙදා හැරීමේ පිරිවැය තුල ඇතුළත් කර ඇත ආ බෙදා හැරීමේ පිරිවැය තුල අතුරු ලාභාංශ 200ක් ඇතුළත් කරලා තියනවාලු අතුරු ලාභාංශ 200ක් ඇතුළත් කරලා තියෙනවා एक पुते अभी बेदा हरी में भी दंगोलिंग आयिंग करांटो अतुलाभांश बेदा हरी में भी दंगोल की लारी अन्य ये ना मेदे दहां पे बेदा हरी में भी दंगोलिंग आयिंग करना अतुलाभांश दे दहां बेदा हरी में भी दंगोलिंग अभी आयिंग करन एक अलग मेरे कोई का दे अंडों ने पुते मेरे के अंडों ने गेबुल आभांश किया හිමිකම් වෙනස්කීමේ ප්‍රකාශනය කොහමද එන්නේ විස්තරය ප්‍රකාශිත ප්‍රාග්ධනය විස්තරය ප්‍රකාශිත ප්‍රාග්ධනය සංචිත තියෙනවා අපට ප්‍රත්‍යාකරණ සංචිතය තියෙනවා දැන් අපි ආපු එක ආ ප්‍රත්‍යාකරණ සංචිතය පොදු සංචිතය රඳවාගත් ඉපෙයි හරිද ආ එහෙනම් මෙතන ප්‍රකාශිත ප්‍රාග්ධනය පොදු සංකිතය නැ ප්‍රත්‍යාකරණ සංකිතය පොදු සංකිතය රඳවාගත් තිපේම් එකතුව ඔතන තියනවානේ ඕකේ පුතේ අපට එනවා මොනවද අතුරු ලාභාංශ හරි අවසාන ශේෂයට උඩින් ලියා ගන්න අවසාන ශේෂය ලියන්න උඩ తీරුවේ ලියා ගන්නට අතුරු ලාභාංශ අඩු කරන්න කොහෙන්ද පුතේ අතුරු ලාභාංශ රඳවාගත් තිපේම් වලින් ඒක ලාභයෙන් අඩු කරලා හරියන්නේ නැහැ මෙයා මෙතන ලාභයෙන් අඩු කරන්න දාලා තිබ්බේ. අතුරු ලාභාංශ ලාභයෙන් අඩු කරන්නේ නැහැ. අපි රඳවාගත් ඉපෙයින් වලින් තමයි අඩු කරන්න ඕනේ. ඔයා මෙතනින් අඩු කරලා තිබ්බත් ඔයාට ගාන සමාන වෙන්න පුළුවන්. හැබැයි ඒක වැරදි. හරි? ඒක අතුරු ලාභාංශ හිමිකම් වෙනස්කම් ප්‍රකාශනයේ රඳවාගත් ලාභ වලින් තමයි අඩු කරන්න ඕනේ. හරිද? හරි. එහෙනම් ඒක අපි දන්නවා. ඔන්න හරි. ඊට පස්සේ බලන්න කියනවා ලක්ෂයක ලාභාංශයක් අධ්‍යක්ෂවරු ලබා දීමට තීරණය කළා දිනවා. තව ලක්ෂ 10ක. තව ලක්ෂ 10ක දෙයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඕක පුතේ ඔයා අවසාන සටහන අංක විදිහට දාලා ලියන්න ඕනේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙච්චර ලාභාංශයක් ගෙවන්න යෝජනා කර ඇත කියලා. ඒක සටහනකින් විතරයි අපි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ කියනවා පොදු සංචිතයේ 200ක් මාරු කිරීමට යෝජනා විය. පොදු සංචිතයේ මාරු කරනවා 200ක් හරි පොදු සංචිතයට මාරු කරනවා 200ක් කොහොමද මාරු කරන්නේ රඳවාගත් ඉපෙයින් වලින් අඩු කරනවා 200ක්
ඒක එකතු කරනවා පොදු සංචිතයට ඔන්න දාපු විදිය රඳවා ගත ඉපැයුම් වලින් 200ක් අඩු කරලා පොදු සංචිතයට ඒක දාන්න ඕනේ පැහැදිලිනේ right එහෙනම් 8 වෙනි එකක් තමයි ඔන්න 9 වේ තියෙනවා පසුගිය වර්ෂයේ ආදායම් බදලට 180ක් ගෙවුව 180 වර්ෂය තුල ගෙවුව ආදායම් බදල තුල ඇතුළත් වේ හරිද right ආදායම් බදලක ළමයින ගොඩක් පැටලෙන තැනක් හරි ගොඩක් පැටලෙන තැනක් ඒක ගැන පැහැදිලි කිරීමක් ඕන නම් මට කියන්න මම එතකොට අර ක්ලාස් එකේ මම කිය වෙනම දවසක් දානවා කියලා මම එදාට ඒක පැහැදිලි කරලා දෙන්න දැන් මේක විදියට ගත්තොත් එහෙම පුතා හරිද බලන්න ශේෂ පරීක්ෂමේ බදු සම්බන්ධයෙන් මොනවද අපිට දීලා තියෙන්නේ කියලා විස්තර ශේෂ පරීක්ෂමේ බදු විදියට දීලා තියෙනවා මොනවද 4යි 1 දිනට ආදායම් බදු ප්‍රතිපාදනය. ඒ කියන්නේ ආදායම් බදු වෙන් කිරීම 150ක් දීලා තියෙනවා. අපි වර්ෂය තුල ගෙවලා තියෙනවා 380ක්. හරි? වර්ෂය තුල 380ක් ගෙවලා තියෙනවා. හරිද? right. මේකට අමතරව කියනවා වර්ෂයේ අවසන් වර්ෂයේ තියෙන මුළු ලාභාංශ මුළු ආදායම් බදු වගකීම 4000යි කියනවා. මුළු ආදායම් බදු වගකීම 4000යි කියලා කියනවා. හරිද මුළු ආදායම් බද අපි ගන්නවා සටහන් අංක 3 යට දෙගන්න ආදායම් බදු වර්ෂයේ ආදායම් බද තියෙනවා කොච්චරද වර්ෂයේ ආදායම් බද 4000ක් තියෙනවා ඊට පස්සේ ඔයා බලන්න ඕනේ ගිය අවුරුද්දේ බදු සඳහා වෙන් කරලා තියෙනවා 150ක් වෙන් කරලා තියෙනවා හැබැයි අපි මේ ගෙවපු බදු 380 ඇතුලේ තියෙනවා වර්ෂයේ ආදායම් බද්ධ කියලා අපි ගන්නවා 4030 මේ 4030 වටිනාකම ඔයාලා ලියන්න ඕනේ කොහෙද පුතා ආදායම් ප්‍රකාශනයේ බදු පෙර ලාභයට පල්ලෙහා තීරුවේ අඩු කළා ආදායම් බදු අඩු කළා නැත්නම් කමන්නේ ආදායම් බදු 4030යි වරහන් ඇතුලේ ඒක සඳහන් කරන්න ඕනේ මෙන්න වර්ෂයේ ආදායම් බද්ධ මේ තියෙන්නේ ඌණබදු අධිවරි වෙන් කිරීම. ඌණබද්ද අපි වර්ෂයකට එකතු කළා වර්ෂය ආදායම් බද්ද තීරණය කරා. හරිද? right. ඊට පස්සේ දැන් බලන්න දැන් අපි බලන්න ඕනේ බදු වගකීම. අපිට තව කොච්චර ගෙවන්න තියෙනවද? අපේ ඔක්කොම බද්ද කීයද? 4000යි වර්ෂයට අදාළ. හරිද? 4000යි අපි මේ වෙනකොට 380ක් ගෙවලා තියෙනවා කියලා කියනවා. හැබැයි මේ 380 ඇතුලේ පොතේ තියෙනක් මොනවද? ගිය අවුරුද්ද වෙනුවෙන් ගෙවු මේ 180. ඒක අපි එහෙනම් මේ අවුරුද්දේ මේ 180 අඩු කරලා දානවා. මේක ගිය අවුරුද්දට ගෙවලා තියෙනවා. මේ අවුරුද්දේ ගෙවුවට ඒවා ගිය අවුරුද්දේ බඩු. එහෙනම් මේ අවුරුද්දේ ගෙවලා තියෙන්නේ කොච්චරක්ද? 200ක්. මේ අවුරුද්දේ බඩු වෙනුවෙන් මේ අවුරුද්දේ ගෙවලා තියෙන 200ක්. ඒ කියන්නේ මේ 4000ක් ගෙවන්න තියෙන එක වෙනුවෙන් අපි ගෙවලා තියෙන්නේ 200යි. එහෙනම් ඒ 200 අයින් කරාට පස්සේ පුතේ අපිට තවදුරටත් කොච්චරක් ගෙවන්න තියෙනවද? 3800ක් ගෙවන්න තියෙනවා. මෙන්න මේ වටිනාකම ඔයා කියලා ලියන්න ඕනේ කොහෙද? ජංගම වගකීම් වල මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල ලියන්න ගෙවිය යුතු ආදායම් බදු 3800යි. ගෙවිය යුතු ආදායම් බදු 3800යි. ගෙවිය යුතු ආදායම් බදු 3800යි. හරිද ළමයි? right. ඔන්න ආදායම් බදු ගැලපිලා ඉවරයි. ඒ කියන්නේ අපේ ගැලපිලි 10ම අපි හදලා ඉවරයි. දැන් බලන්න ඔකට්ටියට හදපු ගාණු තුන මේ ගැලපිලි වලින් මොන හරි වරදක් වෙලා තිබ්බද ඔකට්ටිය ගැති? හොඳට බලන්න ගැලපිලි වැරදි හදාගත්තද? අඩුපාඩුවක් වෙලා තිබ්බද? අඩුපාඩුව හඳුනාගත්තද මොකක්ද ඒ කියන? හරි. එහෙම හඳුනාගත්ත නම් වඩා හොඳයි. right hai den o kattida tiyenne
දේශ පරීක්ෂමේ තොරතුරු ටික අපි ගත්තේ නැති තොරතුරු ටික මුලක ඉඳලා අදාළ තැන්වලට යොදාගෙන යන්න අදාළ තැන්වලට යොදාගෙන යන්න මම හිතනවා මේ ටික කරගන්න පුළුවන් වෙයි කියලා विभाग समागम वैडी प्रमाण लखनऊ प्रश्न वर्ट हरिद हरिद मे प्रश्न पंत पेपर साकच्चा करीन असत दायक सिधुवीम तम लेद तमंगे वेडे किरण पास्ते हरी पेद हरी दमागम का हदागंड समागम का हदागत्ता गैलेब्रिटी हदागत्ता उपरी महमे लखन हाथ वहा समागम का तीर तीय हर मंद प्रतिफल गंड बे अणित गारंटी का आदर हर एहिंदा मुद्र मदगति गंड अभी इगन गंडो तम हर दक्ष लेंट पुलवा हव डिप्लीन के अभी लंग तीयो नीते कवधर रेकिया करो वेटे तम वे आर्यट गी उन्नो विधि तम हेसरे कनक गी हेसरे नो विधि हर अमार गारंटी का करगत्र पस्ते මංගිතන්නේ මේක පොඩ්ඩක් වෙනස් ගන්න. ඔකේ තුන්වෙනි ගාන බලන්න ගිනුම් කරන සමීකරණ ගාන ලකුණු 20ක ගාන. පුතේ මේ වයඹ පළාත් පේපර් එකේ මේ ලකුණු 20 ගාන තිබ්බා. ඒ වගේම තමයි පුතේ 2019 අවුරුද්දේ A level පේපර් එකේ ගිනුම් කරන සමීකරණ ගානක් ඇවිල්ලා තිබ්බා ලකුණු 20ක. හරි. ඒකයි මේ පළාත් පේපර් කරන එක අපිට වැදගත් වෙන්නේ. මොකද මේ වගේ ආභාෂයෙන් තමයි පුතේ ඒ අවුරුද්දේ පේපර් එක හදන්නේ. अरे मे ये पलात्ल हद पेपर्स हूं विशेष गण तोरगण तम ये आवृत्ति ए लेवल पेपर कट गण तोरगण अरे पलात् पेपर के तीन गाने हिमदान की पलात् पेपर्स अलू मोटल तीन गण रईट हे तोरगण ये गेलपेन विनगण तम अतिलोत्कण तीरना हर बलंटे समीर के गाण मेके तीन हम गणी कपूते हरदे मेके उपकरण पलविनी को गिनुमकरण समीकरण गान हरि मंगीतन हजुद मटके गिनुमकरण समीकरण गान हदल हरिद हरि मलंड समागम गान बैलेंस ममनी का उत्तर की आना समागम गान बैलेंस बलंड ए गान बैलेंस हरि समागम गान बैलेंस अनिदर उत्ते कदर्दी हेत्त नमदास तुंसी हेत्त आवड़ बैलेंस समागम गान हेत्त नमदास तुंसी ने हेत्त आवड़ समान वेंटो हरि बलंड ए गान समान वेनवाद किये हेत्त नमदास तुंसी हेत्त आवड़ समान वेंटो
රයිට් එහෙනම් මේ ගාන හදන සමාගම් ගාන හදාගෙන යන අතරේ ඔයාලට පුළුවන් මොකද්ද ගිරුම් කරන සමීකරණ ගානක් දීලා දෙනවා ලකුණු 20ක් බලන්නකෝ අපි සමාගම් ගානට ඔට්ටු වෙවි ඉන්නකොට අපේ පළවෙනි පාඩමෙන්ම නේද ලකුණු 20ක ගානක් දෙනවා විභාගය හරි මේ ගාන හැදුවද හදලාද තියෙන්නේ මට කියන්න කිව්වට හදලාද තියෙන්නේ गुड़ा प्रदेश මේ වැඩි පරිභෝජනයක් සිද්ධ වෙන්නේ මේ වෙලාවෙදි හින්දා. හරි මට කියන්න ඔය දරුවා ගිරුම් කරන සමීකරණ ගන්න හදලාද තියෙන්නේ? හදලාද තියෙන්නේ? හයි බලන්න ඒක හොඳ ගාණක්. රයිට් ඒක ටිකක් හොඳ ප්‍රමාණවත් ගාණක්. හරි අපි බලන්න ඕනේ ඒක හදාගන්න ලකුණු 20ක ගාණක්. හැබැයි අපි අර සාමාන්‍ය පාඩම කරද්දී ඉගෙන ගන්න සාමාන්‍ය ගණදෙනු නෙවෙයි මෙතන දීලා තියෙන්නේ. ටිකක් ළමයා කල්පනා කරලා හදන්න ඕන ගණදෙනු තියෙන්නේ. හරිද? ඒ හින්දා බලන්න මේකේ හදාගන්න අමාරු කොටසක් තියෙනවද කියලා කරුණු 10ක් දීලා තියෙනවා. පළවෙනි කරුණෙන් කියනවා 2019 මාර්තු මාසයේ සඳහා රුපියල් 5000ක පොලිය සමග ගෙවු රුපියල් 25000ක ණය වාරිකය බැංකු ගිණුමට හර කර තිබීම බැංකු ගිණුමට හර කරලා තියෙනවා. ගෙවු වාරිකේ බැංකු ගිණුමට බැංකු ණය ගිණුමට හර කරලා තියෙනවා. හරිද? ඒක කොහොමද අපි ගිණුම් ගන්න සමීකරණයට දාන්නේ? නේද? ඔන්න ඔය විදිහ අපි දැන් සාමාන්‍ය අපි ගිණුම් ගන්න සමීකරණයක් කොහොමද තියෙන අත්පිට ගණු අත්පිට විකුණු නේ? එහෙම ඒවානේ අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේකේ තියෙන්නේ ඊට වඩා එහා ගිය පොඩ්ඩක් හිතන්න ඕන ගණදෙනු. නේද? බලන්න පළවෙනි ගණදෙනු මොකක්ද කියන්නේ කියලා. ඒක කියනවා 2019 ජනවාරි මාසයේ සඳහා රුපියල් 5000ක පොලිය සමග ගෙවු රුපියල් 25000ක ණය වාරිකය බැංකු ගිණුමට හර කර තිබීම බැංකු වාරිකය බැංකු ණය ගිණුමට හර කරලා තියෙන එක අපිට ගිණුම් කරන සමීකරණේ පෙන්වන්නට කිව්වා. හරිද? කොහොමද ඒක අපි සටහන් කරන්න ඕනේ? ඊට පස්සේ දෙවෙනි එක කියනවා 2019 මාර්තු මාසයේ සඳහා වූ රුපියල් 4000ක විදුලි බිල අප්‍රේල් මාසයේදී ලැබී තිබුණද ගිණුම්ගත කර නොතිබිනි. රුපියල් 4000ක විදුලි බිලක් ගිණුම්ගත කරලා නැල්ල. නේද? කියන්නේ ඒක ගෙවලා නැහැ කියන එකනේ අපි. හරි. ලැබී තිබුණද ඒක තාම ගෙවලා නැහැ. එහෙනම් එතෙන්දී අපිට තියෙන්නේ සාමාන්‍ය විදුලි බිලක් නෙවෙයි නේ. ඒක උපජිත විදුලි බිලක් බවට පත් වෙනවා. එහෙනම් ඒක මොකක් බවටද පත් වෙන්නේ? ජංගම වගකීමක් බවට පත් වෙනවා. ඔය ගිරම් කරන සමීකරණේ වගකීමුත් කඩලා දීලා තියෙනවා නේ ජංගම වගකීම් කියලා දීලා තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා දීලා තියෙනවා බැංකු ණය වෙනම පෙන්න හරිද අන්නේ විදිහට ඒක සටහන් වෙන්න ඕනේ එතන පළවෙනි ගණදෙනුව මට කියන්න බලන්න කොහොමද සටහන් කරේ කියලා ඒක ගොඩක් දරුවන්ට හදා ගන්න බැරි වුණ ගණදෙනුව හරි ඒක ගොඩක් දරුවන්ට හදා ගන්න බැරි වෙච්ච ගණදෙනුව හරිද රයිට් බලන්නේ කොහොමද අපි හදාගන්නේ කියලා අදහසක් තියෙනවද? ඒතර ඔතන අපි සැලකිල්ලට ගන්න ඕනේ 5000ද 25000ද? අය පාරක් කියනවා මං ගන්න දෙනවා 2019 මාර්තු මාසයේ සඳහා රුපියල් 5000ක පොලිය සමග ගෙවු. පොලියත් එක්ක ගෙවපු 25000ක ණය වාරිකය බැංකු ගිණුමට හර කර ඇත. ඒක බැංකු ගිණුමට හර කරලා තියෙනවද? ඒක හරියනවද? නැහැ. මේ ඒක වියදම හරි බැංකු ණය ගිණුමට හර කරලා හරියන්නේ නැහැ ඒක වියදමක්. එහෙනම් අපි ඒක වියදමක් විදිහට හඳුනා ගන්න ඕන. හරි ඒක බැංකු ණය ගිණුමෙන් අයින් කරලා අපි ලාභයෙන් අඩු කරන්න ඕන. ඒක බැංකු ණය ගිණුමෙන් අයින් කරලා ලාභයෙන් අඩු කරන්න ඕන. එහෙනම් අපි බැංකු ණය වලට එකතු කරලා ලාභයෙන් ඒක අයින් කරන්න ඕන. තේරුණාද? අන්න එහෙම තමයි ඔක හදන්න ඕනේ. රයිට්. හරි. ඒ විදිහ විශේෂ ගණදෙනු තියෙන පේපර් එකක් තමයි මම සාකච්ඡා කරන්න ගත්තේ. ඉතින්
ළමයින්ගේ දායකත්වය හොඳට තියෙන්න ඕන. ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ, අහන්න ඕනේ නේද? එහෙම තියෙන්න ඕනේ. නැත්තම් ආ මේක අපි දෙනවා ළමයා, අපි කියනවා ළමයා මේක හදනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ගැටලුවක් තිබ්බොත් තමයි අපි මේක කරගෙන යන්නේ. හරිද දරුවනේ? රයිට්. එහෙනම් ඔය පේපර් එකට උත්තර ලියන්න. උත්තර ලියලා බලන්න ගැටලු තියෙනවා නම් මට පෞද්ගලිකව එවන්න. එහෙම නැත්තම් ගෲප් එකකට දාන්න. හරි. එතකොට ඒකේ තියෙන ගැටලු අපිට ඊළඟ පන්තියේදී සාකච්ඡා කරන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේම පේපර් එකක් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. හරි, ඊළඟ සඳුදාත් අපි මේ accounting paper එකක් සාකච්ඡා කරනවා. ඒකටත් උත්තර ලියන්න. හරිද? දැන් මේ මම පේපර් එක කලින් දාන්නේ පුතේ උත්තර ලියන්න කියලා කියන්නේ ඔය කට්ටිය මෙතෙන්ට අවිල්ල කරන්න ගියොත් එම අපිට මේ පෑ දෙකක් ඇතුළත පේපර් එක කරන්න බෑනේ. හරිද? ඔය කට්ටියට පේපර් එක දෙන්න, ඔය කට්ටිය පේපර් එක කලින් කරන්න. ඒතර ගැටලු තියෙන ඒවා ටික අපි ක්ලාස් එකේදී සාකච්ඡා කරනවා. තේරුණාද? ඒ හින්දා මේක හොඳට හිතට අරගෙන කරන්න ඕන ක්ලාස් එකක්. මොකද ඔය කට්ටියට හොඳ ප්‍රතිඵලයක් ගෙන්න තමයි අපි මේ දේ කරන්නේ. හරිද? රයිට්. එහෙනම් අපි අදට පන්ති කටයුතු අවසන් කරනවා. මොකද කාල වේලාවත් ඉක්ම ගිහින් තියෙන හින්දා පේපර් එකේ ගැටලු විශේෂ මොකුත් නැති මේකක් තියෙන ළමයික ප්‍රතිචාරයක් දෙන්නෙත් නැහැ නේද? එහෙනම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කියන්න ඕනේ. හරිද? එහෙනම් අපි අදට පන්ති කටයුතු අවසන් කරනවා.